අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුන්ගේ ආදරණීය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ජන්මදිනයේ යෙදී තිබෙන්නේ අද දිනටයි. ඉතින් එතුමියගේ ජන්මදිනය නිමිත්තෙන් අද දිනේ තංගල්ලේ කාල්ටන් නිවසේදී විශේෂ පින්කමක් සිදු කළා. එහිදී සංඝරත්නය විශේෂහිලා අතිවිශාල දානමය පින්කමක් සිදු කරනවා දැක ගන්නට ලැබුණා. මේ අවස්ථාව සඳහා ජනපති ගෝඩාභය රාජපක්ෂ මැතිතුන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුන්, නාමල් රාජපක්ෂ මැතිතුන් මෙන්ම යෝෂිත රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙක් සහභාගී වී සිටිනවාද දැක ගන්නට ලැබුණා. ඉතින් මේ උතුම් පින්කමේ සම්පූර්ණ සජීවී වීඩියෝව තමයි අපි මේ ලෙසට ඔබ වෙත ගෙන එන්නට හිතුවේ. හිටපු කතහනායක අපේ ශ්‍රීමත් චමල් රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ රාජපක්ෂ සහෝදර සහෝදරියන් ඇතුළුව සම්භාවනීය පෙන්වත්නි, අද සිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනියගේ ජන්මදින සැමරුම් මහා දානමය පින්කමටයි ඔබ අප සම්බන්ධ වෙලා තිබෙන්නේ. දිස්ත්‍රික්කයේ අතිපූජනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ කරගත් රාජපක්ෂ පරපුරට කවදත් ලෙන්ගතු අපේ හාමුදුරුවෝ මේ ස්ථානයේ නියෝජනය කරනවා. නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමන් බොහොම කෙටි කාලයකදී සිහිපත් කළේ දිස්ත්‍රික්කයේ අස්සක් මුල්ලක් නෑර අපේ පන්සල් 560ක් වගේ තිබෙනවා. මේ පන්සල් 560ම හාමුදුරුවෝ චූටි කියලා බලන්න එපා කීවා. චූටිම හාමුදුරුවන් ඉඳලා නායක හාමුදුරුවෝ දක්වා මෙතෙන්ට වඩම්ම ගන්නට ඕනෑ කියන අදහස තිබ්බා. මං හිතනවා අද ඒ අදහස සම්පූර්ණ වෙන වෙලාවක්. සිරන්ති රාජපක්ෂ මැතිනියගේ ජන්මදිනයේ මූලික තේමා කරගෙන ඊ රාත්‍රී යෝෂිත රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයේ ඇතිව එම නිවස තුල පරිත්‍රාණ ධර්මදේශනාව, උදෑසන මහ සංගරුවන විසෙහි දම් පූජාව, අද දාවල 1500කට අධික මහා සංඝරත්නය මුල් කරගෙන මහා දානමය පින්කම.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් එවාගේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යතුමන් මහින්ද රාජපක්ෂ ශ්‍රීමතානන් එවාගේම සිරන්ති රාජපක්ෂ මැතිනියන් එවාගේම පුතණුවන් තිපල එවාගේම නීතියෙන් බැඳුණු දියණියන් තුම්පල ඇතුළුව කථානායකතුමන් ප්‍රමුඛ කරගත් රාජපක්ෂ පරපුරේ සහ වික්‍රමසිංහ පරපුරේ ඥාති හිතයිසෙන් හැමෝමත් කවදත් ලෙංගතු රුහුණේ ජනතාවත් මේ ස්ථානයේ නියෝජනය කරනවා. මේ වෙලාවේ අපි ආගමික කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙමින් තිබෙන්නේ. මේ අවස්ථාවට සිරන්ති රාජපක්ෂ මැතිනිය තනුබෝ වේලාවකින් සම්බන්ධ වීමට නියමිතයි. එහෙම වුණත් එතුමියට අපි බුද්ධහාදී රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සුභම සුභ උපන් දිනයක් කියන බව සිහිපත් කරමින් ඒකම ජනාධිපතිතුමන් අගමැතිතුමන් ප්‍රමුඛ ලක් රජයට ආශිර්වාද ප්‍රාර්ථනා තබමින් වීරෝදාර රණවිරුවන් ඇතුළුව මේ රටේ හැම දිනාටම යහපතම වේවා කියන මෙත් සිතත් තබමින් ආගමික කටයුතු දිහාවට අවධානය යොමු කරද්දී අපේ හාමුදුරුවරු බොහෝ බහුතරයක් කීමට බිනීමට දක්ෂ පක්ෂ අති පූජනීය ගරුතර මහා සංඝරත්නය මේ ස්ථානය නියෝජනය කරනවා. මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේතු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී අපේ නායක හාමුදුරන් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාර සත්තා දේව මනුස්සානං බුද්ධෝ භග බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡා ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡා සංඝං ජීවිතං යාව නිබ්බානං සර දානමය පුණ්‍ය කර්මය සඳහා දක්ෂිණ ලංකාවේ වැඩවාසය කරන අති සම්භාවනීය ගෞරවනීය ස්වාමි පාදයන්න් වහන්සේලා රැසක් මේ ස්ථානයට වැඩම කර සිටිනවා. විශේෂයෙන්ම ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක මහා ලේකකාධිකාරී රාජකීය පණ්ඩිත ඕමාරේ කස්සප
නායක ස්වාමිපාදයන්න් වහන්සේ අපි ඉතාමත්ම කෘතවේදීව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. එවැගේම ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක සිත්තම් ගල්ලින රාජමහා විහාරාධිපති අතිපූජනීය කලකඩ පියසිරි නායක ස්වාමිපාදයන්න් වහන්සේ, එවැගේම සිතුල්පව්ව රාජමහා විහාරාධිපති අතිපූජනීය දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මැටරඹ හේමරතන නායක ස්වාමිපාදයන්න් වහන්සේ මේ ස්ථානයට වැඩම කර සිටිනවා. එවැගේම මූලගිරි රාජමහා විහාරාධිපති මූලගිරි රම්බා රාජමහා විහාරාධිපති හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජනීය බෙලිගල්ලේ සරණපාල නායක මාහිමිපාණන් වහන්සේ, එවැගේම කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නායක ස්වාමිපාදයන්න් වහන්සේ, එවැගේම තිස්ස සඳගිරි රාජමහා විහාරාධිපති හම්බන්තොට මාතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දේවාලේ ගම ධම්මසේන නායක ස්වාමිපාදයන්න් වහන්සේ, එවැගේම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී නායක ස්වාමිපාදයන්න් වහන්සේ, එවැගේම අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අංශයේ අධ්‍යක්ෂ අතිපූජ්‍ය වටිනාපහ සෝමානන්ද නායක ස්වාමිපාදයන්න් වහන්සේ, එවැගේම අනුරාධපුර මිරිසවැටිය රාජමහා විහාරාධිපති අතිපූජනීය ඊතල වැටෙනුවේ ඥානරතන නායක ස්වාමිපාදයන්න් වහන්සේ, එවැගේම රුහුණු මාගම්පත්තුව ඇතුළු 12,000 රට ප්‍රධාන සංඝනායක අතිපූජනීය හාතාගල රාජමහා විහාරාධිපති පල්ලේගම ජිනරතන නායක ස්වාමිපාදයන්න් වහන්සේ, එවැගේම මාතර හිත්තටිය රාජමහා විහාරාධිපති මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්‍රහැරි කස්සප නායක ස්වාමීන් වහන්සේ, එවැගේම තංගල්ල වජිරිගිරි විහාරාධිපති රාජකීය පණ්ඩිත මිරිස්සේ ධම්මවංශ නායක ස්වාමීන් වහන්සේ, එවැගේම කුරුණෑගල උමන්දාව මහා විහාරාධිපති අතිපූජනීය පිටිදූවේ සිරිධම්ම නායක ස්වාමීන් වහන්සේ, එවැගේම සේරුවාවිල රාජමහා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම නායක ස්වාමිපාදයන්න් වහන්සේ වැනි අති සම්භාවනීය පූජනීය නායක ස්වාමිපාදයන්න් වහන්සේලා රාශියක් මේ වන විට මෙම දානමය පුණ්‍ය කර්මයට වැඩම කර සිටින බව අපි තාම කෘතවේදීව රාජපක්ෂ පවුල වෙනුවෙන් මේ අවස්ථාවේදී සිහිපත් කර සිටිනවා. එවැගේම කොළඹ සිට මේ ස්ථානයට වැඩම කර සිටිනවා රාජකීය පණ්ඩිත අපේ කිරම විමල ජෝති නායක ස්වාමිපාදයන්න් වහන්සේ, එවැගේම රාජකීය පණ්ඩිත බෙංගමුවේ නාලක නායක ස්වාමින් වහන්සේ, එවැගේම මාපලගම බුද්ධසිරි නායක ස්වාමිපාදයන්න් වහන්සේ මේ ස්ථානයට වැඩම කර සිටිනවා. අපි විශේෂයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි නාරාහේම් පිට අභයාර නායක ස්වාමින් වහන්සේ. එවැගේම අද මෙම උතුම් පුණ්‍ය කර්මය සංවිධානය කිරීම සඳහා අපිට කෘතවේදී දායකත්වයක් ලබා දුන්නා පූජ්‍ය බෝලානේ ආනන්ද ස්වාමිපාදයන්න් වහන්සේ, එවැගේම පොල්ලතුමෝදර පඤ්ඤාරතන නායක ස්වාමින් වහන්සේ, ගෝණදෙනියේ සෝරත නායක ස්වාමින් වහන්සේ, පීල්ලවෙල නන්දාරාම ස්වාමිපාදයන්න් වහන්සේ, කැප්පිටියාවේ බුද්ධසිරි ස්වාමිපාදයන්න් වහන්සේ බෙලියත් ආසනය වෙනුවෙන්, එවැගේම තංගල් ආසනය වෙනුවෙන් මෙම සංවිධාන කටයුතු වලට අපිට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා ඉත්ත දෙමලියේ පඤ්ඤාරතන ස්වාමිපාදයන්න් වහන්සේ, බෙරලිහෙල විමල නන්ද ස්වාමිපාදයන්න් වහන්සේ, තලම්පෝරුවේ ඉන්දසිරි සුමන නායක ස්වාමින් වහන්සේ, රම්මුදුවව දේවානන්ද නායක ස්වාමින් වහන්සේ, තලාවේ චන්ද්‍රරතන නායක ස්වාමිපාදයන්න් වහන්සේ තංගල් ආසනය වෙනුවෙන් මේ මහා දහනමය පුණ්‍ය කර්මයට වැඩමවල් දාල
ස්වාමිපාදයන්න් වහන්සේලා මෙම ස්ථානයට වැඩම කරවීම සඳහා අපිට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම තිස්සමහරාම ආසනය වෙනුවෙන් ගෝණදෙනියේ කරුණාසාර ස්වාමිපාදයන්න් වහන්සේ, පියවව ධම්මකුසල ස්වාමිපාදයන්න් වහන්සේ අපිට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. මේ මහා පුණ්‍ය කර්මය වෙනුවෙන් ගෞරවනීය ස්වාමිපාදයන්න් වහන්සේලා වැඩම කරවීම සඳහා, මුල්කිරිගල ආසනය වෙනුවෙන් පූජ්‍ය පස්කොඩ ධම්මාලෝක ස්වාමිපාදයන්න් වහන්සේ, එවැගේම බෝවල ඥානවිමල නායක ස්වාමින් වහන්සේ, එවැගේම කන්දි කුමරේ සුධම්ම ස්වාමිපාදයන්න් වහන්සේ, මිද්දණියේ ඥානරතන ස්වාමිපාදයන්න් වහන්සේ, පූජ්‍යපාද මුල්කිරිගල චන්දිම ස්වාමිපාදයන්න් වහන්සේ අපිට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. අද මේ උතුම් පුණ්‍ය කර්මය සඳහා මේ දහසකට අධික ස්වාමිපාදයන්න් වහන්සේලා වැඩම කරවීම සඳහා, එවැගේම අපි ඉතාමත් කෘතවේදීව සිහිපත් කළ යුතුයි. එවැගේම කොළඹ කොටුවේ නායක ස්වාමීන් වහන්සේ, අපේ ආචාර්ය ඉත්ත දෙමළියේ ඉන්ද්‍රරතන නායක ස්වාමිපාදයන්න් වහන්සේ, අපි ඉතාමත්ම කෘතවේදීව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. එවැගේම තංගල්ල පුරාණ වනවාස කුඩා විහාරාධිපති මණ්ඩාඩුවේ දීරානන්ද ස්වාමිපාදයන්න් වහන්සේ, විතාරන්දිණියේ ඥානරතන ස්වාමිපාදයන්න් වහන්සේ, යටිගල පඤ්ඤාලෝක ස්වාමිපාදයන්න් වහන්සේ, එවැගේම තලාවේ චන්ද්‍රරතන ස්වාමිපාදයන්න් වහන්සේ, දෙනගම සුමනසිරි ස්වාමිපාදයන්න් වහන්සේ, විතාරන්දිණිය සුදර්ශනාරාමාධිපති කිරින්දේ ගුණසිරි ස්වාමිපාදයන්න් වහන්සේ, එවැගේම විතාරන්දිති පූජ්‍ය බෝගමුවේ විමලරතන ස්වාමිපාදයන්න් වහන්සේ, එවැගේම තංගල්ල ගෞතම විද්‍යාල පිරිවෙනේ අපේ තංගල්ලේ ගෞතම අපේ ස්වාමිපාදයන්න් වහන්සේත් විශාල දායකත්වයක් මෙම පුණ්‍ය කර්මය සිදු කිරීම සඳහා අපට ලබා දුන්නා. එවැගේම නාකුළුගමුව වැල්ලවත්ත ජයතිලකාරාමාධිපති කැපිටියාගොඩ චන්ද්‍රරතන ස්වාමිපාදයන්න් වහන්සේ, එවැගේම රැකව පඤ්ඤාකිත්ති ස්වාමිපාදයන්න් වහන්සේ, බෙලිකුඹුරේ විජිත ස්වාමිපාදයන්න් වහන්සේ, විතාරන්දිණියේ ඥානරතන ස්වාමිපාදයන්න් වහන්සේ, දොඩම්පහළ අමරවංශ ස්වාමිපාදයන්න් වහන්සේත් මේ උතුම් පුණ්‍ය කර්මය සඳහා මේ අවස්ථාවට වැඩම කර සිටින බව ඉතාම කෘතවේදීව සිහිපත් කරනවා. එවැගේම අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන තංගල්ල පළතුඩුව ජයසුමනාරාමාධිපති පූජ්‍ය පළතුඩුවේ සෝරත ස්වාමිපාදයන්න් වහන්සේ, එවැගේම විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕන පිටිදුවේ සිරිදම්ම ස්වාමිපාදයන්න් වහන්සේ, රිදියගම සද්ධල්ලාංකාර නායක ස්වාමිපාදයන්න් වහන්සේ, සීනිමෝදර ජයසුමනාරාමාධිපති උනාකුරුවේ අරියදජ ස්වාමිපාදයන්න් වහන්සේ, කාන්දමෝදර තිලකරත්නාරාමපති පූජ්‍යපාද කතරගම සෝරත නායක ස්වාමින් වහන්සේ, එවැගේම කටකඩුව නිබ්බාරාම විහාරාධිකාරී දෙනගම ධම්මාරාම අපේ ස්වාමිපාදයන්න් වහන්සේත් විශාල දායකත්වයක් අපිට ලබා දුන්නා මෙම උතුම් පුණ්‍ය කර්මය සිදු කර ගැනීම සඳහා. එවැගේම පන්තාරාමාධිපති රන්න පන්තාරාමාධිපති පූජ්‍ය කුඹුක්කවේ පඤ්ඤාකිත්ති ස්වාමින් වහන්සේ, නෙටල් පිටිය පුරාණ රාජමහා විහාරාධිපති නාකුළුගමුවේ හේමාලෝක ස්වාමින් වහන්සේ, එවැගේම පුරාණ වනවාස කුඩා විහාරාධිපති වැවහමන්දුවේ වාචිස්වර ස්වාමින් වහන්සේ, පුරාණ විහාරාධිපති කදිරගොඩ උරුබොක්කවේ සාරානන්ද ස්වාමින් වහන්සේ, එවැගේම පුරාණ විහාරාධිපති කහඳාව කුඹුක්කවේ අරියජෝති ස්වාමිපාදයන්න් වහන්සේත් මේ සඳහා සුවිශේෂී දායකත්වයක් අපි ලබා දුන්නා. විශේෂයෙන් රාජපක්ෂ පවුල වෙනුවෙන් අපි ඉතාමත්ම කෘතවේදීව නමස්කාර පූර්වකව සිහිපත් කමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා රාසියක් අපේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මේ ස්ථානයට වැඩම කර සිටිනවා. අපි විශේෂයෙන් සඳහන් කළ යුතුයි මෙම උතුම් පුණ්‍ය කර්මය සංවිධානය කිරීම සඳහා බෝලාණී ආනන්ද ස්වාමිපාදයන්න් වහන්සේ, පොල්ලතුමෝදර පඤ්ඤාරතන ස්වාමින් වහන්සේ, ගෝණදෙනියේ සෝරත ස්වාමින් වහන්සේ, පීල්ලෙවල නන්දාරාම ස්වාමින් වහන්සේ, කැපිටියාවේ බුද්ධසිරි ස්වාමින් වහන්සේ,
ඉත්ත දෙමලියේ පඤ්ඤාරතන ස්වාමින් වහන්සේ, බෙරලිහෙල විමල නන්ද ස්වාමින් වහන්සේ, තලම්පෝරුවේ ඉන්දසිරි සුමන ස්වාමින් වහන්සේ, රන්මුදුවැව දේවානන්ද ස්වාමිපාදයන්න් වහන්සේ, තලාවේ චන්ද්‍රරතන ස්වාමිපාදයන්න් වහන්සේ මේ සඳහා අපිට සංවිධාන දායකත්වය ලබා දුන්නා. ඒ වගේම සංවිධායක වහන්සේ දොඩන්දුවේ චන්දවිමල ස්වාමිපාදයන්න් වහන්සේ, මහගල්ලවේ නන්දාලෝක ස්වාමිපාදයන්න් වහන්සේ, බදුල්ලේ අරියජෝති ස්වාමිපාදයන්න් වහන්සේ, ඒ වගේම විල්ලද්දර පුරාණ විහාරාධිපති තාරපේරියේ ඥානරතන ස්වාමිපාදයන්න් වහන්සේත් අපිට ඉතාම කෘතවේදීව මේ අවස්ථාවට සහසම්බන්ධ වෙනවා. ඒ වගේම මේ ස්ථානයට වැඩම කර සිටිනවා ඉත්තෑකන්දේ සද්ධාතිස්ස රාජාධිපති කොබවක ධම්මින්දනායක ස්වාමින් වහන්සේ, තිස්ස සඳගිරි රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේ ගම ධම්මසේන නායක ස්වාමින් වහන්සේ, කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජීන් ස්වාමිපාදයන්න් වහන්සේ, එවැගේම අනුරාධපුර සංවිධානය කිරීම සඳහා ගිහි භවතුන් කීප පොලක් අපිට ඉතාම කෘතවේදී දායකත්වයක් ලබා දුන්නා. ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති රසික දිනේෂ් මැතිතුමා, එවැගේම තිස්සමහරාම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති විතාරණ ගමගේ උපුල් මැතිතුමා, එවැගේම සූරියවැව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ජාතුන්ගේ රන්ද ජනක මැතිතුමා, එවැගේම හම්බන්තුරුන් ඇතුළු ආරක්ෂක අංශයේ නිලධාරීන් අපිට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා මේ මාහැඟි කාර්යය අපිට සිදු කිරීම සඳහා. එවැගේම අපගේ චැනල් එතාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.